शिवदेवियन आशीर्वाद लबागत तो पिरिसक पमनाई ओब वगे इपदिन्न पुलुवां कियला विश्वास करन केनेक तमाई मम दमिल समाजे मीट वडा हपं ए कियन्ने दमिल समाजे कांतावक कियन केना मेरिकराम अनिवार्यं गेदर ऐतुलम इन्न ओने एयाटम कियला हीनयक नै लमाई हदागन ए लमाई अनागते सेमियागे वेड गेदर वेड नंद मामलागे वेड इंडियावे निलियक लंकावट आवम अपे दमिल समाजे तुल तीन ए संक्रांति ओब नियोजने करन जन समाजे दाखिन मोन विधियत पे रटे पलवेनी निलिय रुक्मिणी देवी कियन्ने दमिल कांतावा प्रकाशय अत्तटम हरि हरि गोंग अत्र मेक गोंग वेडा अभी दिदनाम जात्यांतर सम्मान लब्बू निलिया एडल्ट इंडस्ट्री एक्ट्रेस के ने आगे जॉब पे कहे कर एक कोतने करो तुम मुकद एक लोकु स्ट्रीम में के करत मुकद पोर्न इंडस्ट्री के तुले करत मुकद एक्ट्रेस है या आयुवन कांतावन विसिन कांतावन वेनुवेन श्रीलंकावे प्रथम वतावट निर्माण वुनु शी हेमनत्तम अय चैनले हर स्टोरी वेडसटहनिन अपि नवदत् ओगलंगे गेदरट आवा वेनस्म विधिहे वेनत्म पुद्गलयेक समग कथा बहकुत एक्क मं हितन्ने गोडाक हेंदिन्वीम विस्तर अवश्य नहै अयट अय हुंगक आदरयट पात्र वेच्च केनेक हेमोम अंदुरन के इति मंग कथा भा वैडी दुरधिकारा नु हेन्दीन मीम संद मंगे पत्र हेल्लम कथा पटांग आई बोन रंजी आई बोन वनकम मम फलवी प्रश्न हटिट अहूत ओब एन्ने श्रीलंका वकीन रट गता सुलुतर प्रजा हेम नतन दिमल प्रजाव नियोजने करगिन ओब प्रदेश वेन्ने सिनेमावट कोहोमद अद्दकीम अभियोगमनो वगेद अत्तरम भूमि माध्य तुलिन इंदला ईट पास्से वेदिका नाट्य तुलिन वेदिका निलियक वीमेन पास्से तमाय मट अवस्थाव लबेन्ने सिनेमावट प्रविष्ट वेन्न अद वेनकम मम दमिल कियला मट सिनेमा क्षेत्रय तुले प्रश्नयक्वत नत्तं मुखरी इशू एक्वत मगे आगमन जातीय निशा मट वेला नह एक हम उदाहरण अपे सिनेमा इतिहास गतमत्न क्या अपे रटे पलवनी निलिय रुक्मिणी देवी क्या दमिल कांतावाक नम डेसी डेनियल रासम्मा यतुमिय दमिल कांतावाकला अदवेन कांगवत् गुडक दिनिक दानी नह ए तरमट यतुमिये रंगने सा यतुमिये दक्षितावय पमनाय मिनिसु वेलंद गत्ते කලාවට ආගමද ජාතියද සුළුතරයේද බහුතරයේද කියන එක අදාළ වෙන්නේ නැහැ. තමන්ට ලැබිච්ච අවස්ථාව නිසි ලෙස කවුරු පාවිච්චි කරගත්තත් තමන්ගේ ගමන හරි විදියට යන්න පුළුවන් කියන එක හොඳම උදාහරණේ වෙනත් ඒ කියන්නේ ඔයා කිව්වා වගේ සුළුතර ජාතියේ හිටපු රුක්මිනි දේවි මහත්මියම හොඳම උදාහරණයක් අපේ සිනමා ශාස්ත්‍රයේ තුලින්. ඉතින් එතුමියගෙන් පස්සේ නොඑක් දමිල රංගන ශිල්පිනියන් බිහි වුණා අපේ රටේ. ඉතින් ඒ ලිස්ට් එකේ මමත් එක්කෙනෙක් පමණයි. ඉතින් මම කවමදාවත් කියන්නේ නෑ භූමි මම දමිල වීම නිසා මට නරකක් සිද්ධ වුණා හා නැත්නම් මම දමිල වීම නිසා හොඳක් සිද්ධ වුණා කියනවත් මම කිසිසේත් කියන්නේ නෑ. හේතුව කලාවට ජාතිය ආගම කියන දේ කිසිසේත්ම බලපාලා නෑ පෞද්ගලිකව මට. අද වෙනකන් ඉතින් මම එක්ගෙන සෑහීමටපත් වෙනවා කලාවට ආගම ජාතිය බලපාන්න නැති වෙන්න පුළුවන් හැබැයි කලාව තුළ ඉන්න පුද්ගලයන්ට අනිවාර්යයෙන් ඒක බලපාන්න පුළුවන් ඔබ හිතනවාද ඔබ රංගනය තුළ ඔබගේ රංගන ජීවිතය තුළ ඔබ ලේබල් වුනේ නැහැ කියලා ඔබව එක රාමුවකට කොටු කරේ නැහැ කියලා කොටු වුණා ඒ කියන්නේ දමිල කිව්වම දැන් අපිනේ කියන්නේ අපි දැන් මම ඇක්ට්‍රස් කෙනෙක් විදියට මම කැමති භූමි සිංහල චරිතත් රඟපාන්න
වෙනත් භාෂාවක් කතා කරලා රඟපාන්න මං හරි කැමතියි. හැබැයි දමිළ වීම නිසාම නෑ යුද්ධ චරිත විතරක්. නැත්තම් දමිළ සමාජ කිව්වම දමිළ මිනිස්සු ජීවත් වෙන්නේ යුද්ධ පසුබිමකින් පමණයි කියන අදහස අපි ගොඩක් කට්ටියට තිබුණා. ඒ කියන්නේ තමිල් සොසයිටි එකේ ඇතුලේ දෙමළ ප්‍රජාවක්ව නැත්නම් දෙමළ කාන්තාවක්ව පෙන්වන්න වෙන විදියක් නැහැ. ඔච්චරයි තියෙන්නේ කියන එක පමණ හිතන්නේ වැරදි මතයක්. ඉතින් මම ඒකට ඇත්තටම ෆ්‍රේම් වුණු කෙනෙක්. ඒ ෆ්‍රේම් එක කඩාගත්තෙත් මම. කියන්නේ හැස නාටිස්ට් මට වගකීම තියෙනවා. හරි මට ලැබුණ අවස්ථාව ඒ වගේ චරිත ගොඩනගින්න නම් ඒකත් වරමක් නේ. හැමෝටම ඒක ලැබෙන්නේ නැහැ භූමිය. කියන්නේ අපිට ලැබෙන අවස්ථාව මම හැමතිස්සම ආශිර්වාදයක් විදිහට තමයි හිතන්නේ. හැබැයි ඒ ආශිර්වාදය තුලින්ම සාපයක් වෙනවා නම් මම දැනගන්න ඕනේ ඒ ආශිර්වාදයේ සාප නොවි කොහොමද මාව ඒකින් බේරගන්න ඕනේ කියලා. දැන් මම ආටිස්ට් කෙනෙක් විදිහට අද වෙනකොට විවිධ චරිත වලට පණ දීලා තිනවා. ඉතින් මම එක්තරා සිනමා කෘතියක මුළුමනින්ම පිටු තුනක් හරි හතරක් හරි මට මතක විදිහට කෙලින්ම සිංහල ඩයලොග්ස් විතරක්ම කතා කරලා එක සීන් එකක් කෙලින්ම රඟපාලා තිනවා. ඉතින් මං හිතන්නේ අපිට ලැබෙන අවස්ථාව වැදගත් වෙනවා. අපි කොතනද කොයි විදිහටද ෆ්‍රේම් වෙන්නේ කියන එක සහ අපි ඒක කොයි විදිහට පාවිච්චි කරනවාද කියන එකත් ඒකට ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් මං හිතන්නේ ෆ්‍රේම් වුණා එක කාලයක්. ඒ ෆ්‍රේම් එක මමම රිමූව් කරගත්තා. හා. ෆ්‍රේම් එක බින්දලා ආපු නිරංජි ට දැන් අපි කියමු නලු නිලියෝ ගත්තාම නිලියක් හැටියට නිලියක් වුණාම ශේෂ්ත්‍රී යම් යම් වරප්‍රසාද තියෙනවා. යම් යම් පිළිගැනීම් තියෙනවා. නිරංජිටත් ඒහා සමානව ඒ පිළිගැනීම් වරප්‍රසාද ලැබුණාද? මම වරප්‍රසාද විදියට හිතන එකම දේ භූමි මට ලැබෙන ආදරේ. කිසිම ಜಾති ભેදයකින් තොරව මට ලැබෙන ආදරේ මම හැමදාම වරප්‍රසාද විදියට හිතනවා. මං කවදාවත් මට නිලියක් වීම නිසා මට ලැබෙන සල්ලි හරි නැත්නම් ඒකෙන් මට ලැබෙන ඉතුරුවක් හරි නැත්නම් සම්මානය වුණත් වරප්‍රසාද විදියට මම දකින්නේ නැහැ. ඊටත් වඩා එහා ගිය මිනිස්සුන්ගේ පිළිගැනීම ජනතාවන්ගේ ආදරේ එයාලගේ හිත ඇතුලේ මට තියෙන ඉඩ අනිත් එක මම හරි සතුටු වෙනවා භූමි. මට අනිත් නිලියන්ට වඩා වෙන ෆෑන් බේස් එකක් ඉන්නවා. අම්මලා තාත්තලා මට ගොඩක් ආසයි, ගොඩක් ආදරේ මට ආච්චිලා සීයලා අම්මලා තාත්තලා. දැන් ඇත්තටම භූමි යන් ක්‍රවුඩ් එක අල්ලගන්න අපිට නොඑක් ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ඉන්ස්ටාග්‍රෑම්, ෆේස්බුක්, ඒ කියන්නේ අපිට ෆොටෝ එකක් දාලා වුණත් යන් ක්‍රවුඩ් එකක් ෆෑන් බේස් එකක් හදාගන්න පුළුවන්. නැත්නම් මොකක් හරි හිට් වෙන දෙයක් කරොත් යන් ක්‍රවුඩ් එක අපිට අල්ලගන්න පුළුවන්. කියන්නේ මං මේ වැරදයක් නෙමෙයි මම කියන්නේ. ඒතකොට යන් කටිය හිතන්න එපා මං ඔයාලට ආදරේ නැහැ කියලා. මං එයාලටත් ආදරේ. හැබැයි අම්මලා තාත්තලා කියන ඒ පිරිස අල්ලගන්න නම් හරි අමාරුයි. ඒ අම්මලා තාත්තලාගේ ආදරේ, අම්මලා තාත්තලාගේ ආශිර්වාදය කියන එක අරගන්න එක හරිම ලොකු ගේමක්. ඇක්ටර්ස් කෙනෙක් විදියට, ආටිස්ට් කෙනෙක් විදියට කලා ශාස්ත්‍රයේ මට අද වෙනකොට මට පපු ඉස්සරහට දාගෙන බය නැතුව කියන්න පුළුවන් මගේ අම්මට වඩා මේ සමාජයේ ඉන්න අනිත් අම්මලා තාත්තලා, සිංහල අම්මලා තාත්තලා, සමාජයේ ඉන්න අනිත් අම්මලා තාත්තලා මට මාර ලව් කියන එක. ඉතින් මං හිතන්නේ ඒක තමයි මම ලැබිච්ච ලොකුම වරප්‍රසාදේ මේක තුලින්. සල්ලි ගැන නම් මං එච්චර හිතන්නේ නෑ භූමි. ඒතුව මම පෞද්ගලිකව නිලියක් විදියට මහ ලොකුවට සල්ලි හම්බ කරපු කෙනෙක් නෙමෙයි. මම අදටත් රෙන්ට් ගෙවල් වල ජීවත් වෙන්නේ, බස් එකේ ටුක් වල තමයි මම ගමන යන්නේ. AC කාර් එකකින්වත් මං AC-යෙන් යන්නේ නැහැ. මට AC උනත් ඇලර්ජික්. ඉතින් ඒක සමහර කට්ටිය හිතනවා මේ මොකද්ද කියන්නේ. ඇත්ත කතාව ඒක. මට AC කාර් එකේ උනත් ටික වෙලාවක් මට ට්‍රැවල් කරන්න බෑ, මට ඇලර්ජික්. කොච්චර දුර ගමන උනත් මං ටුක් එකේ යනවා. මම තව චූටි කතාවක් කියන්න. මගේ පළවෙනි චිත්‍රපටියේ ප්‍රීමියර් එකට මං ගිහිල්ලා බැස්සේ පට්ට පරණ ටුක් එකක. සැවොයි ඉස්සරා මගේ පළවෙනි චිත්‍රපටයේ ඉනියවල් ප්‍රීමියර් එකට මාධ්‍යයේද හැම පැත්තෙම මිනිස්සු කැමරා මේව කරගෙන ජර්නලිස්ට්ලාද ලංකාවේ ජ්‍යෙෂ්ඨයන් හැමෝම ඉන්නවා ඉස්සරහා. දැන් නිලිය නලු නිලියෝ එනකම් බලාගෙන ඉන්නවනේ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක ඒක ප්‍රීමියර් එක. මට ගානක් නෑ. ඇත්තටම ලැබුණේ ටුක් එකෙත් පට්ට පරණ ටුක් එකක්. ඒක සද්දෙත් එනවා මාර විදියට. මං ගියා බැස්සා. ටික වෙලාවක් යනකොට එතන හිටපු කට්ටියට මෙයා ඇක්ට්‍රස්ද කවුද කියලා දැනගන්න අපු වාහනේ නිසා කන්ෆියුස් වෙනවා.
ඊටවසේ හඳගම සර් ඇවිල්ලා අපේ කට්ටිය ඇවිල්ලා මං ගාව ඇවිල්ලා හලෝ කියලා කතා කරා ආ මෙයා නිලිය ආ ඕකේ නිලිය ඇවිල්ලා බැස්සා මං එහෙම සරල ජීවිතයක් ජීවත් වෙන්නේ භූමි මට නිලියක් වීම නිසා මහා ලොකු අර වස ප්‍රසාද කියලා මම අර භුක්ති විඳින දේවල් අර මැටීරියල් දේවල් මට ලැබිලා නැහැ හැබැයි ආදරේ අඩුවක් නැතුව ලැබිලා තිනවා අනිත් එක වරප්‍රසාද විදිහට මම හිතන්නේ හරි වාසනාවන්ත දමිල නිලියක් මම ඒ කියන්නේ මම රඟපාපු චරිතත් එක්ක බලනකොට ඉතින් මම ඒවා ටික තමයි වරප්‍රසාද කියලා හිතන්නේ එතකොට ඔබ කියන්නේ ඔබ දමිල නිලියක් වීම දමිල ප්‍රජාව නියෝජනය කරන දමිල ප්‍රජාව තුලින් එන නිලියක් හැටියට දැන් අපි දන්නවා රටේ ගොඩක් කතා බහට ලක් වෙන තමයි දෙමළ සිංහල ප්‍රශ්නේ දෙමළ මිනිසුන්ට වෙන අසාධාරණ හිංසනයන් ගැන කතා කරනවා වෙනස්කොට සැලකීම් කියනවා ඩිස්ක්‍රිමිනේෂන් කියනවා එතකොට ඒ අතරේ ඔබ කියනවා සිනමාව තුල ඔබ වාසනාවන්ත දමිල නිලියක් කියලා හරි ඒ උත්තරත් එක්ක මම මගේ ඊළඟ ප්‍රශ්නෙ ගියොත් දැන් ඉන්දියාවේ වගේ ප්‍රබල රටවල් වල මේ කාස්ටිං කවුච් කියන කන්සෙප්ට් එක තියෙනවා ඔබ ඒක ලංකාව තුල දකින්නවද පෞද්ගලිකව මම නම් ඒ අත්දැකීම විඳලා නැහැ භූමි ඇත්තම කතාව මම අද වෙනකොට චිත්‍රපටිය 9ක් ඉවර කරලා තිනවා සිනමා ශාස්ත්‍රයේ පැත්තෙන් ඒ වගේම ටෙලි නාට්‍යත් 6ක් 7ක් ඉවර කරලා තිනවා සිනමා ශාස්ත්‍රයේ තුලින් ඔයා මේ වගේ දෙයක් කරොත් පමණක් ඒ කියන්නේ ලිංගික අලස් කරොත් පමණයි ඔයාට මේ චරිතය දෙන්නම් කියලා අද වෙනකන් මට කිසිම අධ්‍යක්ෂකවරේ කියලා නැහැ ඉතින් ඒක මං බය නැතුව ආඩම්බරෙන් කියනවා මම ඒක ඒක ඇත්ත ස්ටේට්මන්ට් එකක් මං කිසි තැනක බය වෙන්න ඕනේ නැහැ මට ඒ වගේ අත්දැකීමක් වුණා නම් මට ඒ වගේ ප්‍රශ්නයක් වුණා මාධ්‍ය ශාස්ත්‍රය තුලින් මම වැඩ කරපු මාධ්‍ය ශාස්ත්‍රය තුලින් මං ඒ වගේ අත්දැකීමක් විඳලා තියෙනවා හැබැයි සිනමා නිලියක් උනායින් පස්සේ අද වෙනකන් චිත්‍රපටි 8ක් ඉවර කරලා ඒ 8ේම කිසිම අධ්‍යක්ෂකවරේ ඔයාට මේ චරිතය දෙන්න හැබැයි මට මේක දුන්නොත් කියලා කවුරුත් යෝජනාවක් ගෙනල්ලා නැහැ ඔබට සමහර විට භූමි අහන්න තරම් දෙයක් මං ගාව නැද්ද දන්නේ නැහැ ඒ කියන්නේ අහන්න තරම් පේනමක් නැහැ සමහරට දැනෙන්නේ නැද්ද දන්නේ එහෙමත් දන්නේ නැහැ නේද අපි හැබැයි එහෙම මෙතුවක් කල් එහෙම යෝජනාවක් ඇවිල්ලා නැති එක අපි වාසනාවක් කියලා විශ්වාස කරමු මොකද මම ප්‍රථම වතාවට එහෙම දෙයක් අහන්නේ යම් කිසි කාන්තාවක් ශේෂ්ත්‍රයක් තුල ලිංගික අලස් ඉලීමකින් තොරව මෙච්චර දුර සාර්ථක ගමනක් ආවා කියන එක ඇත්තටම ඉගෙන ගොඩක් හදවතින්ම සතුට වෙනවා ලංකාව චුට්ටක් හරි නං පොඩ්ඩක් හරි වෙනස් වෙලා කියලා මම හිතන්නම් නිරංජි හරි ටීවී නාලිකාවෙන් කරපු වැඩසටහනකදී ඔබ ප්‍රකාශ කළා ඔබ සඳහන් කළා දමිල සංස්කෘතික සමාජය තුළ ඔබ රංගන ශිල්පිනියක් එහෙම නැත්නම් නිලියක් වීම නිසා ඔබේ විවාහය හෝ යෝජනාවක් එහෙම නැත්නම් සම්බන්ධයක් ප්‍රතික්ෂේප වුණා කියන එක ඒක ගැන පොඩක් අදහස් දරුවොත් ඒ කියන්නේ රංගන ශිල්පිනියකට දෙමළ සංස්කෘතිය තුළ ඒ සමාජය තුළ පිළිගැනීමක් නැද්ද දැන් මෙහෙම දෙයක් තියෙනවානේ භූමී දැන් ඔයා මගෙන් කලින් ප්‍රශ්නයක් ඇහුවනේ ඔයාට මේ වගේ ලිංගික අලස් ඇවිල්ලා තියෙනවද කාස්ටිං කෝචින් ප්‍රශ්න වෙලා තියෙනවද ඉතින් ඒක සමාජගත වෙන දෙයක් නේ භූමි එතකොට සාමාන්‍ය මිනිස්සු ඉඳන් දන්නවා නිලියක් වෙන්න ගියාම අන්න මේ වගේ ප්‍රශ්න මේ වගේ දේවල් කරලා හෝ නැත්නම් මේ වගේ ප්‍රශ්න බලලා තමයි එයා නිලියක් වෙන්නේ කියන එක හැබැයි සාමාන්‍ය ජීවිතේ ගත්තත් භූමි සාමාන්‍ය ගෙවල් වලිනුත් මේ ප්‍රශ්න තියෙනවා ඔෆිස් වලිනුත් මේ ප්‍රශ්න තියෙනවා හැබැයි රංගන ශිල්පිනියක් ඒ කියන්නේ පබ්ලික් ෆෝරම් එකේ ඉන්න අපිට මේ වගේ ඉෂුස් හරි ප්‍රබලයි. එතකොට මගේ සමාජයේ ඉන්න කට්ටියට උනත් මාව දැක්කම හිතෙන්නේ මෙයා නිකන් නිලියක් වෙන්න බෑනේ. මෙයා අනිවාර්යයෙන් මේ වගේ දේවල් කරලා නේ නිලියක් වෙන්න ඇති. ලේබල් ගහලා ඉවරයි කියන එකද කියන්නේ කියන්නේ කරා හෝ නොකරා. ඔව් එතකොට එයාලා ඒක ඔටෝමැටිකලි ඒක ගන්නවා එඟට. අනිත් එක භූමි දැන් ඉන්දියාවේ නිලියක් ගැන කතා කරනකොට හරි නැත ඉන්දියාවේ නිලියක් ලංකාවට ආවම අපේ දමිල සමාජය තුල තියෙන ඒ ඒ කියන්නේ සතුට නැත්නම් ඒ යාලට දෙන ඒ තන ලංකාවේ දමිල නිලියක්ට දෙන්නෙම නැහැ. ඒ කියන්නේ යාලා හැමතිස්සෙම හිතන්නේ මෙයා නිලියක්ද? මෙයා ලංකාවේ ෆිල්ම්ස් හැදෙනවද? දෙමළ නිලියක්. ඒ කියන්නේ යාලා අපේ රූපේ ඉඳන්
හැම දෙයක්ම මනිනවා. දැන් මම කසාදයක් කියන කෑල්ලට ගියාම පළවෙනිට මම මීඩියා වල ඉඳලා ඊට පස්සේ ඇක්ට්‍රස් වුණා. ඒක එක ප්‍රශ්නයක්. ඊට පස්සේ අඳහන් ප්‍රශ්න. එකක් දෙකක් නෙමෙයි මේ ගේන්නේ. ඊට පස්සේ ඩෞරි. ඔකේ. සිංහලෙ මොකද්ද ඩෞරි වලට කියන්නේ? දෑවැද්ද. අනේ ඇත්තමයි මට නම් දෑවැද්ද දෙන්න මගේ අම්මා ගාව මුකුත් නැහැ. මං ගාව නම් මම හම්බ කරගත්තු මේ සල්ලි වලින් ගත්තු සාරි ටිකක් තියෙනවා. ඒක විතරයි මගේ මිනිහට දෙන්න පුළුවන්. මගේ ගෙදර ගත්තු සම්මාන 15ක්ද 16ක්ද කොච්චර දීනවා මට ගණන් මතක නැහැ. ඒව තමයි මට දෙන්න පුළුවන්. නැතුව වැඩියෙන් නැහැ මං ගාව. ඒක තමයි ඇත්තම කතාව. එතකොට රංගන ශිල්පිනියක් හයිලයිට් වෙලා පේන්නේ මෙයාට කැරක්ටර් එකක්ම නැහැ. මෙයාට පෞල් ජීවිතයක් ගත කරන්නම බෑ. ඒ කියන්නේ ඔබ කියන විදිහට මේ ශ්‍රී ලාංකික දමිළ සමාජය තුල ඉන්දියාවේ දමිළ නිලියන්ට තැනක් තිබ්බත් පිළිගැනීමක් තිබ්බත් ලංකාව කියන තැනට ආව ලංකාව තුලින් බිහි වෙච්ච දමිළ නිලියකට තැනක් නැහැ කියන එක. මේ ඔක්කොමත් එක්ක මං තව වෙනම විදිහක ප්‍රශ්නයකට යනවා. දැන් ඔබ දන්නවා ඇතින ෆෙමිනිසම් ගැන. ලංකාව තුල යම් යම් විදිහට මතවාද කතා බහ යනවා. ඉතින් මේ ෆෙමිනිසම් ලංකාව තුල යන කතා බහත් එක්ක ලංකාවේ දමිළ සමාජය තුල ඔබ කොහොමද දකින්නේ? ඒක කොහොමත් දමිළ සහ දමිළ හෝ සිංහල හෝ මොන සමාජය වුණත් ෆෙමිනිසම් ගැන කතා කරන්න පටන් ගත්තම අපිව බලන්නේ නිකන් යක්කු වගේ. ඒක තමයි ඇත්තම කතාව භූමිය. ඒ කියන්නේ දමිළ සමාජය මීට වඩා හපං. ඒ කියන්නේ දමිළ සමාජයේ කාන්තාවක් කියන කෙනා මෙරි කරාම අනිවාර්යෙන් ගෙදර ඇතුළම ඉන්න ඕනේ. එයාටම කියලා හීනයක් නැහැ. ළමයි හදාගෙන ඒ ළමයින් අනාගතයේ සැමියාගේ වැඩ, ගෙදර වැඩ, නැන්ද මාමලාගේ වැඩ. හරි සුළුතර කියන්නේ සුළුවෙනුත් සුළු පිරිසක් තමයි ජොබ් යන්නේ. මැරේජ් එකකින් පස්සේ උනත් ජොබ් එකක් කරන්න යන. ඒ කියන්නේ තමන්ගේ අයිතිවාසිකම හරි නැත්නම් තමන්ගේ හීනය හරි නැත්නම් තමන්ගේ හැංගීම හරි හරි විදියට ලබා ගන්නේ සුළුම සුළු කොටසක් තමයි විතරයි. තමිල් ඇන්ඩ් විශේෂයෙන් මුස්ලිම් සමාජය තුලිනුත් හරි මාඩුයි. ඒ කියන්නේ දැන් මැරේජ් එකකින් පස්සේ තමිල් සොසයිටි එකේ ඇතුලේ ගර්ල් කෙනෙක් ජොබ් කරනවා කියොම ඒක අපිට හරි අගේ එකක්. ආ ජොබ් කරනවාද ඔයා මැරේජ් එකකින් පස්සේ? මොරයිනේ ළමයි හැදුනට පස්සේ ආ තාම ජොබ් කරනවා. ඒක හරි මැජික් එකක්. මැජික් එකක්. ඒක ඒ දැන් කියමුකෝ ඒක ෆෙමිනිසම් එකට ගාව ගන්නකොට මගේ අයිතිය මොකද්ද කියලා දැන් කියමුකෝ මහලකොට මම හඬ නගන්න ඕනේ. ඒක එයාලට ප්‍රශ්නයක් වෙන්න. නිකන් හරි කියමුකෝ ගෙදර උදේ ඉඳන් වැඩ කරලා අනේ මට අමාරුයි අද මට කරන්න බෑ අපි කඩෙන් මොකක් හරි අරන් කමුද කියලා ආන එක උනත් ඒ කොහොමද? අපිත් මේ වැඩ කරලා ඉන්නේ අපිට නැති මහන්සි ඔයාලට කොහෙන්ද? අනේ එතන ඉඳන්ම ෆෙමිනිසම් කෑල්ල එළියට එනවට ආස නැහැ. ෆෙමිනිසම් කියන එකම භූමිය තහනම් වචනයක් විදිහට තමයි අපේ කට්ටිය සමාජ තුල දකින්නේ. කාන්තාවක් තමන්ගේ අයිතිය වෙනුවෙන් කාන්තාවක් කියන එක අතරිමුකෝ. මිනිස්සෙක් විදියට ජෙන්ඩර් එක පැත්තකින් තියමුකෝ. මිනිස්සෙක් විදියට තමන් කැමති දෙයක් කරන්න, තමන්ගේ හීනය ඇබය කරගන්න, තමන්ගේ එම් එක නැත්නම් ලයිෆ් ගෝල් එක ජයග්‍රහණය කරන්න මොකක් කරි හඬක් නැගුවම ඒක එතන ප්‍රශ්නයක් වෙනවා. ඒක දමිළ සමාජෙද, සිංහල සමාජෙද, මුස්ලිම් සමාජෙද කියන එක අදාළ වෙන්නෙම නැහැ. තනිකරම තියෙන්නේ කාන්තාවන් කිව්වම. දැන් මේක බලන සමහරවිට සමහර පිරිමින් මාත් එක්ක කේන්ති ගන්න පුළුවන්. මෙයා මොකද මේ කාන්තාව නියෝජනේ නැහැ, මේ කාන්තාව නියෝජනය කරලා නෙමෙයි මම මේ උත්තරේ දෙන්නේ. මිනිස්සෙක් විදියට. නිරංජනී ෂණ්මුගරාජා හැටියට. මම ඔබෙන් මේ විදිහට ප්‍රශ්නයක් අහනවා. ලංකාවේ දැන් අපි ෆෙමිනිසම් ගැනනේ කතා කරේ. ලංකාවේ පිරිමියා කාන්තාව දකින්නේ කොහොමද? සෙක්ස් ඔබ්ජෙක්ට් එකක් හැටියටද? නැත්නම් වෙනත් විදිහකට? අනිවාර්යෙන්. ඒ කියන්නේ ඉතාම දැන් කියමුකෝ පර්සන්ටේජ් ගණන් ගත්තම 99.9 ඔක්කොම හිතන්නේ එහෙමයි. ඒකේ අඩු දශම ගාණ තියෙනවනේ. එකක්. අන්න. ඒ වගේ පිරිසක් ඉනව නැහැ. මෙයාලත් මිනිස්සු මෙයාලටත් හැඟීම් තියෙනවා. මෙයාලටත් හැම දෙයක්ම අපිට තියෙනා වගේම ආශාවල්, එම්ස්, ගෝල්ස් හැම දෙයක්ම තියෙනවා කියලා හිතන්නේ ඒ 1% මිනිස්සු විතරයි. ඇත්තම කතාව ඒ පිරිමින්ට ඇත්තම අපි ගරු කරන්න ඕනේ. එයාලා හරි අපි වෙනුවෙන් කතා කරන්න හරි අපේ හැඟීම් ගැන හිතන පිරිසක් ඉන්නවා කියලා. මේ බහුතරම වැඩියෙන්ම ඉන්නේ භූමියේ ඒ වගේ හිතන පිරිසක් තමයි. ඒක තමයි මම කලින් කිව්වේ කසාදේ කියනකින් පස්සේ එයාලා විසින්ම ෆ්‍රේම් එකක් හදලා දෙනවා නේ. ඔයා ගෙදර ඉන්න ඕනේ, ගෙදර වැඩ කරන්න ඕනේ, ළමයි හදන්න ඕනේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්.
පැත්තෙන් සමහර කට්ටිය ඉන්නවනේ භූමි කසාද බැඳපු ගමන් ළමයි හදන්න ආස නැහැනේ පොඩක් තමන්ගේ ජීවිතේ තමන් විඳින්න ඕනේ හස්බන්ඩ් එක අනිවාර්යයෙන් ඒකටත් පර්මිෂන් නැහැ කාන්තාවන්ට ඒකට ගෑනු ඉන්නේ ළමයි හදන්නයි ගෙදර වැඩ කරන්නයි හදන්නයි ගෙදර වැඩ කරන්නයි ගෙදර හා ඒකත් එක්ක සම්බන්ධ වෙච්ච වගකීම් කරන්නයි කියන එක තමයි ෆීඩ් වෙලා තියෙන්නේ ඉතින් ඒක නැති කරන්න නම් භූමි අපි පෞල් පසුබිමේ ඉඳන් මේක පටන් ගන්න ඕනේ ඒ කියන්නේ හෙට මට පිරිමි දරුවෙක් ඉපදුනා කියමුකෝ කවුරු හරි බැන්දොත් මම දන්නේ නැහැ මට බකසාදයක් වෙයිද කියන එක මම දන්නේ නැහැ කවුරු හරි කාන්තාවකට මිසි ගරුත්වයක් ලබා දෙන්න පුළුවන් පිරිමියෙක් තමයි මම බඳින්නේ කවදා හරි බැන්දොත් මට ඉස්සරහට පිරිමි දරුවෙක් හම්බ වුණොත් මගේ වගකීම තියෙනවා අම්මා කෙනෙක් විදියට සහ කාන්තාවක් විදියට මගේ පුතාට කාන්තාව කියන කෙනා කොයි වගේද ජීවිත තුලින් ගරුත්වය ලබා දෙන්න ඕනේ කියන එක උගන්වලා හදන්න මං කියන්නේ වැරදිලා හිතන්න එපා මේ අම්මලා දැන් මේක කියනකොට සමහර අම්මලා හිතන්න පුළුවන් ඇයි අපි ළමයින්ව හරියට හදලා නැද්ද කියන එක ඕකත් එක්ක මං මගේ තව වෙනස්ම පැත්තක ප්‍රශ්නකට යනවා මේක මට සම්බන්ධ ප්‍රශ්නයක් දැන් ඔබ එන්නේ දෙමළ ප්‍රජාව නැත්නම් දමිළ සංස්කෘතිය නියෝජනය කරන්න කාන්තාවන්ට පිළිගැනීම කියන තැනදම ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මං වගේ ලිංගික සංක්‍රාන්තිකයන් ගැන ඔබ නියෝජනය කරන ජන සමාජය දකින්න මොන විදිහටද ඔයා හිතන්නේ ඒකට මම මුලින්ම පෞද්ගලිකව මගේ උත්තරේ ලබා දෙන්න ඊට පස්සේ සමාජය ගැන කතා කරමු ඉතින් මම හිතන දේනේ වැදගත් ඕකේ මට නම් මම පෞද්ගලිකව ඔයාලව දකින්නේ ශිව දෙවියන්ගේ එක්තරා කොටසක් වගේ ශිවදේවියන්ගේ ආශිර්වාද ලබාගත්තු පිරිසක් පමණයි ඔබ වගේ ඉපදින්න පුළුවන් කියලා විශ්වාස කරන කෙනෙක් තමයි මම. ඔයා දැන් කිව්ව අර්ථනාරීස්වර. ඒ කියන්නේ ශිවදේවියන් තමන්ගේ ඇඟේ කෑල්ලක් හරි භාගයක් පාර්වති මෑණියන්ට ලබා දෙනවා. එතකොට එක ඇඟේ පිරිමි කාන්තාව දෙන්නම ජීවත් වෙන ඒ අවතාරයකට තමයි අපි කියන්නේ ඒ දේව රූපට තමයි අපි කියන්නේ අර්ථනාරීස්වර කියලා. එතන මම පෞද්ගලිකව ඔබ වෙනි කට්ටියව මම දකින්නේ ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලබාගත් විශේෂ දරුවන් කියලා. ඉතින් මම ඔබ වෙනි කාන්තාවන්ට මගේ හිතේ තියෙන වෙනම ගරුත්වයක් වෙනම ආදරයක්. මං ආස නැහැ ඔයාලගෙන් බැනුමක් හරි අහන්න. මට ඒක ඔළුවට යන්නේ අනේ නිකන් දේව සාපයක් වගේ ඕකේ මේ මම එකයි මං කියන්නේ මම මගේ පෞද්ගලික මතය මං ඉස්සලා කියලා ඉන්නේ වෙනස් මගේ ජීවිතය හබු වෙනස්ම විදිහේ ලස්සන උත්තරයක් මං හරි ආසයි මම ඇත්තටම හැමතිස්සෙම හිතන්නේ ඔයා ඔබ වෙනි කාන්තාවන්ගෙන් භූමි බැනුමක්වත් මං අහන්න ආස නැහැ ඔබ වෙනි කාන්තාවන් කීප දෙනෙක් මගේ යාළුවෝ ඉන්නවා ඔබත් මගේ සහෝදරියක් වගේ ඒ වගේ මගේ තව යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා මං හැයාලා හැමෝටම කියන්නේ ඔයාලා හරි විශේෂයි මං මට ඔයාලා වගේ කෙනෙක් එක්ක ඔබ වගේ කාන්තාවක් එක්ක මට කතා කරන්න ලැබීම වුණත් මං හරි ස්පිරිචුවල් විදියට ඒක බලන්නේ ඒක මගේ පෞද්ගලික අදහස සමාජය තුලින් නම් මම කියන්න කැමති භූමි ඇත්තටම කාන්තාවක් වෙලා මුළුමනින්ම කාන්තාවක් වෙලා ඉපදින ජීවයාටම මේ සමාජයේ නිසි තැනක් නැහැ අනිවාර්යයෙන් අපිටම නිසි තැනක් නැහැ ඉතින් මං කොහොමද අපි කොහොමද ඔබ වෙනි කාන්තාවන්ට නිසි තැනක් ලබා දෙන්න ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ මමයි ඔබයි ඉන්නේ එකම පාරේ තමයි මේ අපි ඉන්නේ එකම වේදිකාවේ මේ ඉන්නේ මටත් උරුමයක් නැහැ මටත් හරි රෙස්පෙක්ට් එකක් නැහැ මටත් හරි තැනක් නැහැ එහෙම තියෙනකොට ඔබ වෙනි කාන්තාවකට මෙයාලා ඒ වගේ දෙයක් ලබා දෙයි කියන එක කොහමද බලාපොරොත්තු වෙන්නේ වැඩි එපා කාන්තාවකට රෙස්පෙක්ට් එකක් ලබා දෙනවද කීයෙන් කී දෙනෙක් දෙක කරන්නේ කාන්තාවන් ඔබ වෙනි කාන්තාවන්ට රෙස්පෙක්ට් එකක් ලබා දෙනවද නැහැ ඒක පෞද්ගලිකව මම කියන්නේ මානුෂ්‍ය පැත්තෙන් බලන්න ඕනේ තමන්ගේ ඇටිටියුඩ්ස් මිනිස්සයව මිනිස්සයා විදිහට බලන්න ඕනේ ඒකයි මම කලිනුත් කිව්වේ පෞල් පසුබීමෙන් එන බේස්මන්ට් එක එයාලා සමාජයෙන් ආශ්‍රය කරන පුද්ගලයන් එක්ක තමයි භූමිය එක වෙනස් වෙන්නේ මට නම් කෙලිම මං වටගෙන මට නම් ඔය දෙවි එක සමානයි ඔව් බොහොම ස්තුතියි ඒක ගොඩක් හදවතට දැනුණු ප්‍රකාශයක් බොහොම ස්තුතියි ඒකත් එක්කම මං පොඩි
මගේ පුද්ගලික අත්දැකීමක් එක ප්‍රශ්නයක් අහන්න. අපි දෙදෙනාම ජාත්‍යන්තර සම්මාන ලැබපු නිළියන්. එක අවස්ථාවකදී සම්මානය ලබා දෙන්න වේදිකාවට කතා කරනකොට හැමෝටම මහතා මහත්මිය විදියට හඳුන්වලා මාව වේදිකාවට එන ගහනකොට මගේ නම විතරක් කියලා නවත්තනවා. මහත්මයා හෝ මහත්මිය දෙකෙන් කිසි එකක් ප්‍රකාශ කරන්නේ නැහැ. ඉතින් එතෙන්දී යම් කිසි ආකාරයක මට කන්ෆියුෂන් එකක් තිබුණා මුලදී. ඇයි එහෙම කරේ කියන එක පස්සේ මම ඒක ඇත්තටම අමතක කළා දැම්මා. ඒ සිද්ධිය හා සිනමාව තුල මං වැනි පුද්ගලයන්ට ලිංගික සංක්‍රාන්තිකයන්ට තියෙන තැනගෙන ඔබේ අදහස මොකක්ද? මොකද අපි දකිනවා ගොඩක් වෙලාවට හැල්ලුවට ලක් කරන විකට වෙනද කොමඩි කැරක්ටර්ස් තමයි ගොඩක් වෙලාවට දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ ගැන ඔබ මොකද හිතන්නේ? ඇත්තටම මගේ පළවෙනි ප්‍රකාශය ඇත්තටම හරි ගොං. ඇත්තට මේක ගොං වැඩක්. ඒ කියන්නේ සමාජය තුලින් භූමී විවිධ මිනිස්සු ජීවත් වෙන්න පුළුවන්. හරිද? අර මං කලින් කිව්වා වගේම තමයි අපි කියා මට කියන්න බෑ මේක මෙහෙමයි වෙන්න ඕනේ මේක මෙහෙමයි කියන එක. ඒක ඔටෝමැටිකලි වෙන්න ඕනේ මිනිස්සෙකුට. හරිද? විවිධ පුද්ගලයන් විවිධ මානසික මට්ටමින් විවිධ පවුල් පසුබීමත් එක්ක ඉන විවිධ මිනිස්සු ඉන්නවා අපේ සමාජය තුලින්. හැබැයි කලාව කියන දේ ඒ හැමෝම සමානයි කියලා බලන එකම ප්‍රධාන තැනක්. ඉතින් ඒ තැන ඇතුළෙම ඔබ වෙනි කාන්තාවන් වන්ට ඒ වගේ නිකන් ඒ කියන්නේ අගෞරවයක් සිද්ධ වෙනවා කියන්නේ ඒක උනත් කරන්නේ කවුද කවුරු වෙනුවෙන්ද? තව සහාය කලාකරුවෙන් වෙනුවෙන්. තව මිනිස්සෙක් වෙනුවෙන්. ඒතර එයාගේ ඇටිටියුඩ් එකේනේ අවුල තියෙන්නේ. ඇත්තටම අර හොඳ සිංහලෙන් කියනවනම් හරි ගොං වැඩක් ඒක. ඒකෙන් කොමඩි කැරක්ටර් එකක් කියනවා කියමු කරනවා කියමුකෝ. ඒකෙන් එයාලා හිතන්නේ මිනිසුන් හිනස් ගස්සනවා කියන එක නෙමෙයි. ඊටත් වඩා තමන් කොච්චර පහද්ද කියන එක තමයි එතනින් පෙන්වන්නේ. තව කෙනෙක්ගේ හැඟීම හැලුවටපත් කළා නැත්නම් තව කෙනෙක්ගේ ජීවිතය ජෝක් එකක් කරලා මම තව කෙනෙක්ව හිනා ගස්සනවා කියන්නේකම පිළිලුවක්. එතනම ෆේල් එකක්. එතන මං කැමති මේ ඇට්ලිස්ට් මේ ඉන්ටර්වයුව එකෙන් පස්සෙන් හරි අපේ ලංකාවේ සිංහල සාහිත්‍ය නැත්නම් සිංහල භාෂාව ගැන හොඳ දැනුම් තියෙන පිරිස අපේ රටේ ඉන්නවා ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා පුළුවන් නම් ඉන්දියාවේ හැම දෙයකටම අපි උදාහරණයක් ගන්නවා වගේම ඉන්දියාවේ මිස්ටර් නන්තිරු මිසිස් නන්තිරුමදි අපිත් ඒක පාවිච්චි කරනවා දමිළ භාෂාවෙන් මිස් නං සෙල්වි ඔබ වෙනි කාන්තාවන්ට තිරුනංගයි තිරුනම්බි කියන එක පාවිච්චි කරනවා පුළුවන් නම් මම අභියෝගයක් ලබා දෙනවා මම දන්නේ නැහැ භූමියේ වගේ ගෞරව නාමයක් තියෙනවද කියන එක මම ඇත්තටම පෞද්ගලික මම දන්නේ නැහැ සිංහලෙන් තියෙනවද නැද්ද කියන එක මම මේ ඉන්ටර්වයුව කරහා මම චැලෙන්ජ් එකක් ලබා දෙනවා පුළුවන් නම් ඒ ගෞරව නාමයක් සිංහලෙන් අදන්න අන්න ඒක තමයි සමාජයට කරන්න පුළුවන් වටිනා දේවල් එහෙම කරා නම් ඊළඟට සම්මානය ගන්නකොට මම ඇනවුන්සර් කෙනෙක් විදියට ස්ටේජ් එකේ මම හිටියා නම් ඒ ගෞරව නාමය කියලා මම ඔයාව ආරාධනා කරනවා. Thank you. දැන් ඉන්දියාව කීප වතාවක්ම කතා මාතෘකාවට ආපු හින්දා මගේ අවසාන ප්‍රශ්නය මම ඉන්දියාවට සම්බන්ධ කරලා අහලපන් අවසාන කරන්න. දැන් ඔබ දන්නවා සිනමාව අපි මේ දකින සිනමා වගේම මිනිස්සු හොරෙන් බලන්න කැමති ඒ වගේම වැඩිය ප්‍රසිද්ධ වේදිකාවල නැති කතා බහක් තමයි ඇඩල්ට් එන්ටර්ටේනින් ඉන්ඩස්ට්‍රි එක. එහෙම නැත්නම් පෝන් ඉන්ඩස්ට්‍රි එක. ඔව්. අපිනේ ලෝකයේ දෙවෙනි ස්ථානයේද පළවෙනි ස්ථානයේ නේ ඒක? පළවෙනි ස්ථානයේ සෙක්ස් කියන එක හොයලා. හරි ආඩම්බරයි ඒක. ඉතින් ඉන්දියාව කියන්නේ බහු සංස්කෘතික රටක්. සංස්කෘතිය කියන එක බොහොම තදින් අල්ලගත් රටක්. ඒ රටින් බිහි වෙනවා එක ඇඩල්ට් එන්ටර්ටේනින් ආටිස්ට් කෙනෙක් සනි ලියෝන් හැමෝම නම කියපු ගමන්ම දන්නවා. ඉතින් ඒ වගේ රටක මේ ඇඩල්ට් එන්ටර්ටේනින් එහෙම නැත්නම් පෝන් ඉන්ඩස්ට්‍රි එකෙන් ආපු නිලියක් සිනමාවෙත් යම්කිසි ආකාරයක ලස්සන තැනක් පිළිගැනීමක් තියෙනවා. අපි වගේ රටක ඒ වගේ තත්ත්වයක් උදා වෙයිද? නිලියක් පෝන් ඉන්ඩස්ට්‍රි එකකින් ආවොත් හෝ සිනමාවේ රිදී සිනමාවේ ඉන්න නිලියක් පෝන් ඉන්ඩස්ට්‍රි එකට ගියොත් මොන වගේ? දැන් ඔයා කියපු ඔය අහපු ප්‍රශ්නේම උත්තරයක් තියෙනවා.
adult industry actress kene aage job pe kai kar ek kotane karo to mokadda ek loku stream ege karat mokadda porn industry ke athule karat mokadda actress ya එයා රංගපෑමක් කරන්නේ. ඒක ඔබ කියන්නේ. එතකොට මං මං අහන්නේ සමාජයක් වශයෙන් ගත්තොත් අනේක තමයි. එතන ඉන්දියාව වගේ රටක ඒ බහු සංස්කෘතිය කියනද සංස්කෘතිය කියන එක හරි තද්දටම ඉන්න තැනක රටක ඔව් ඒ වගේ නිලියකටත් තැනක් තියෙනවා. අනේ ඒක තමයි මං කලින්ම කිව්වේ. ඒක ජොබ් එකක්. හරිද? නිලියක්. එයා ඒ කැමරා ඉස්සරහත් ඒ කතාවක් කියමුකෝ මොකක් කරයි? ඒ ස්ටෝරි එක ඇතුලේ තියා රංගපෑම තමයි කරන්නේ ඒ චරිතය අනුවේ. ඒ වගේම තමයි ආ ලොකු ස්ට්‍රීම් එකේ කියන්නේ මේන් සිනමා ස්ට්‍රීම් එකෙත් ඇතුලේ ඇවිල්ලා යා රංගපෑමක් තමයි කරන්නේ. ඉතින් ඒක අපි බලන විදිහෙන් තමයි තියෙන්නේ භූමි. දැන් ඔයා කිව්වා ඉන්දියාව කියන ඇත්තටම සංස්කෘතිය මට්ටමින් මාර තැනක ඉන්න රටක්. හරිද? කියන්නේ ජාති ආගම් ભેද ප්‍රශ්නවත් මාර තැනක තමයි ඉන්නේ මේ ප්‍රශ්න වලිනුත්. ඔව්. ඒ වගේම සංස්කෘති කිව්වම ඒකිනුත් ඉන්නේ වෙනම තැනක. ඒ කියන්නේ මෙහෙමයි මෙහෙමයි සංස්කෘතිය මෙහෙමයි ඉන්න ඕනේ කියලා. හැබැයි ඒ මිනිසුන්ට උනා තේරුම් ගන්න ශක්තියක් තියෙනවා නම් එයා නිලියක්. එයා එතනත් කරේ රඟපෑමක් මෙතනත් කරේ රඟපෑමක්. ඒක එයාගේ ජොබ් එකක් තනිකර. නැතු එයා පෞද්ගලික ආසාවල්ට ගිහිල්ලා එයා ඒ ඉන්ඩස්ට්‍රි එකේ ඇතුලේ එයා එහෙම ඒ වගේ ජවනිකාවල් කරේ නෑ. නැත්නම් එයාට පෞද්ගලිකව එයාගේ හැඟීම් මොකක් කරි එතන ගිහිල්ලා ඉෂ්ට කරගන්නවත් නෙමෙයි ගියේ එතනට. එතනට එයා රඟපානවා. ඒකට නිසි ලෙස එයාට පඩියක් ලැබෙනවා. මං හිතන්නේ ඒ වගේ ගැම්මක් හැමෝටම ඉන්නේ නැහැ. කාන්තාවන් හැමෝටම මේ වගේ ගැම්මක් ඉන්නේ. හැබැයි මෙහෙමනේ භූමි මේකම ඒ ඉන්ඩස්ට්‍රි එකේ ඇතුලේ ඉඳලා පිරිමියෙක් ආව නම් ඔයා මේ වගේ ප්‍රශ්නයක් අහයිද මගේ? නැත්නම් සමාජය අපෙන් අහයිද? ප්‍රශ්නේ කියන්නේ තින් ඒක එහෙම වෙන්නේ නැහැ නේද? අන්න ඒක තමයි. ඒ කාන්තාවක් වුණාම තමයි එයා කොහොමද එහෙම ඉන්නේ? එහෙම බෑනේ. දැන් ලංකාව ඇතුලේ අපි උදාහරණයක් ගත්තොත් ලංකාවේ ඇතුලේ මේන් ස්ට්‍රීම් සිනමාව ඇතුලේම නියුඩිටි කියන ඒ කැලල ගමුකෝ පෙන්නලා රංගපාන රංගන ශිල්පිනියන්ට කොච්චර අගෞරව සිද්ධ වෙනවද? සමහර නිලියෝ අපේ රටේත් නැහැ අද වෙනකොට. ඔයා පොඩක් ඉස්ත්‍රි එක හොයලා බැලුවොත් ඔයාට තේරුම් ගනි ඔයා දැනගනි සමහර චිත්‍රපට වලින් රඟපාපු නිලියෝ අද වෙනකොට ලංකාවේවත් නැහැ. මං කියන්නේ ආර්ට් පීස් එක කියන්නේ ආර්ට් පීස් එකක් විදියට බලන්න අපි පුරුදු වෙන්න ඕනේ. නැත්තම් ඔක්කොම අතරලා නෑ මම මුකුත් බලන්නේ නැහැ මට සිනමාව එපා මුකුත් එපා මට මුකුත් එපා කියලා ඉන්න ඕනේ. එහෙම නැහනේ. කලාව තුලින්ම කාමය තියෙනවා. හරිද? කලාව තුලින් ඇතුලේ කාමය පෙන්වන්නේ ඒකේ ජවනිකාව හරි නැත්තම් ඒ ආර්ටිස්ට් එක ඒ ෆිල්ම් එක ඇතුලේ ගලාගෙන යන චරිතෙට ඒ කාමය පෙන්වන්න වෙනවා අපිට. ඒ නියුඩිටි එක පෙන්වන්න වෙනවා. ඒක ගැනලා පෞද්ගලිකව ඔයා ඇප්ලයි කරගන්නව නම් මං හිතන්නේ ඔයාගේ පෞද්ගලික මානසික මට්ටමේ ඉෂු එකක්. ඒක ඔයාගේ ප්‍රශ්නයක්. ඔයාගේ ප්‍රශ්නයක්. ඒක ඒකේ රඟපාන නළුවා ගෝ නිලියගේ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ නිවහනට එව නැත්තම් අපේ වේදිකාවට ආදාපු නිරංජිට අපේ ආදරණීය සහෝදරිය නිරංජිට සබ දෙන්න මේ සෝදානන ගොඩාක් ස්තුතියි නිරංජි අද අපේ වේදිකාවට ඇවිල්ලා අපිත් එක්ක කතා බහ කරලා බොහොම ස්තුතියි භූමි වෙනස් විදිය ප්‍රශ්නයක් එක්ක වෙනස් විදිය අදහස් බෙදා ගන්න මට අවස්ථාවක් ලබා දුන්නා කාගරි හිත්‍රිදීවීමක් සිද්ධ වුණා නම් සමා වෙන්න අනිවාර්යයෙන්ම එහෙනම් කාන්තාවන් විසින් කාන්තාවන් වෙනුවෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය වුණු ශී නාලිකාවේ her story එහෙම නැත්නම් ඇගේ කතාවෙන් අද අපි සමගන්නයි සූදානම් වෙන්නේ. තවත් මේ වගේම රසබර කතාවක් කතා බහක් එක්ක අපි ඔගලගේ නිවහනට එන්න. එතකන් ආයුබෝවන්.